Sony ආයතනයේ නිපදවීම නියමිත අලුත්ම drone එක. ඒ වගේම Vanguard ආයතනයේ නිපදවන අලුත්ම කිලෝග්‍රෑම් 10ක බර ඉසිලිය හැකි tripod එක. මෙයාගේ තාත්ම උසසක් අරගෙන මේ සදිත අපි ආවා මේ CameraLK What's new? Vanguard ආයතනය කියන්නේ ලෝකේ තමන්ම ජනප්‍රිය ආයතනයක් backpack සහ tripods නිෂ්පාදනය කිරීම සඳහා. අදින් Vanguard ආයතනයෙන් අලුතෙන්ම නිපදවලා තියෙනවා multi mount horizontal arm එකක්. මේකෙන් ඕගලන්ට පුළුවන් එකවර කැමරා සහ ඕගලන්ට ඕනේ lights සහ වෙන accessories මේ horizontal arm එකට mount කරන්න එක සැරේ. ඉතින් මේක ඕනෙම tripod එකකට mount කරන්න පුළුවන් මේ arm එක 1/4 සහ 3/8 කියන inch වලින් එන threads වලින් දෙන ඕනෙම tripod එකකට මේ horizontal arm එක mount කිරීමේ හැකියාව ඕගොල්ලන්ට තියෙනවා. ඒ වගේම අපි දැන් කතා කරා මේ cameras සහ accessories mount කරන්න පුළුවන් කියලා. ඉතින් මේ arm එක ඕගොල්ලන්ට පුළුවන් කිලෝග්‍රෑම් 10ක් දක්වා බරක් සඳහා cameras සහ accessories mount කරන්න ඕගොල්ලොන්ගේ shoots වලදී. ඉදිරියේදී ඕගොල්ලෝ මේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ගේ shoots වලදී lights සහ cameras ඉතාම ගන්න හරියට ඕගොල්ලන්ට mount කරගන්න මම හිතන්නේ මේ horizontal arm එක ඉතාමත්ම වැදගත් වෙයි ඉදිරියේදී මේ Vanguard ආයතනයෙන් නිපදවන්න නියමිතව තිබෙන. ඉතින් මේ multi mount horizontal arm එකේ බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1යි gram 25ක් වගේ වෙනවා. ඒ වගේම මේකේ length එක ගැන කතා කරොත් එහෙනම් මේ horizontal arm එකේ length එක අඟල් 25.6ක් වගේ වෙනවා. ඉතින් sigma ආයතනයෙන් අලුතෙන්ම lens එකක් release කරනවා. මේ lens එක තමයි sigma 18-50mm f2.8 DCDN කියන lens එක. මේක Sony cameras වලට තමයි මේගොල්ලෝ නිපදවන්නේ. ඒ වගේම විශේෂත්වයක් තියෙනවා මේ lens එකේ. මේක තමයි sigma ආයතනයෙන් නිපදවන පළවෙනි zoom lens එක Sony crop sensor cameras වලට. ඉතින් අපි බලමු මොනවාද සාමාන්‍යයෙන් තියෙන basic features කියලා මේ sigma 18-50 කියන lens ඉතින් මේ lens එකේ minimum shooting distances ගැන කතා කරොත් එහෙම මේකේ wide angle shoot කරනවා නම් distance එක 12.1 cm වගේ වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ මේකේ telephoto lens shoot කරනවා නම් මේකේ minimum shooting distance එක 30 cm වගේ වෙනවා. ඒ වගේම මේ sigma 18-50 lens එක ඉතාමත්ම light weight lens එකක් වෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේකේ බර gram 290ක් වගේ ඉතාමත්ම පොඩි weight එකක් කියලා තමයි දැන්ට release වෙලා තියෙන news වල හැටියට ආරංචි වෙනවා තියෙන්නේ. ඉතින් මේක තමයි sigma 18-50 lens එක ඉදිරියේදී මේ lens එක ඉක්මනින්ම release වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ගොඩක් දුරට මේ වසර අවසානයේ හෝ ලබන වසර ආරම්භයේදී. ඉතින් අපි දන්නවා Sony ආයතනයේ මේ දවස්වල ඉතාමත්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ mirrorless cameras develop කරන්න. හැබැයි පොඩ්ඩක් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ route එක වෙනස් කරලා අලුතෙන්ම drone එකක් release කරනවා කියලා මේ 2021 වසරේ ජනවාරි මාසයේ අපි news එකක් ආවා. ඒ drone එක තමයි AirPeak S1 කියන drone එක. ඉතින් කොහොමද දැන් මාස 9කට පස්සේ මේ AirPeak S1 කියන drone එක pre-orders වලට available වෙලා තියෙනවා කියලා තමයි දැන්ට සඳහන් වෙන්නේ. Drones වලට ඉතාමත්ම ප්‍රසිද්ධ ආයතනය තමයි DJI කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් drones වල ඉන්නේ inbuilt camera එකක්. හැබැයි මේ Sony ආයතනයෙන් ඉපදවන AirPeak S1 කියන drone එකේ inbuilt camera එකක් නෙමෙයි තියෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ කැමරාව මේ drone එකට mount කරලා fly කරන්න ඕගොල්ලොන්ගේ aerial shoots වලට භාවිතා කරද්දී. ඉතින් සාමාන්‍යයෙන් මේකේ අරන් ගන්න පුළුවන් payload එක කිලෝග්‍රෑම් 2.5ක් වගේ වෙයි කියලා තමයි සඳහන් වෙන්නේ. කියන්නේ ගොඩක් දුරට A7R 4 කැමරාවක් ඔයගොල්ලන්ට පුළුවන් වෙයි මේ AirPeak S1 drone එකේ mount කරන්න. ඒ වගේම Sony FX3 cinema camera එකත් මේ AirPeak S1 drone එකේ mount කරන්න පුළුවන් වෙයි කියලා තමයි දැන්ට ආරංචි වෙන්නේ. ඉතින් මේ AirPeak S1 drone එකේ fly time එක ඕගොල්ලෝ payload එකක් නැතුව fly කරනවා නම් විනාඩි 22ක් වගේ කාලයක් ඔයගොල්ලන්ට පුළුවන් ෆ්ලයි ටයිම් එක තියාගන්න මේ drone එකේ. හැබැයි ඔයගොල්ලෝ කැමරා එකක් mount කරලා يعني payload එකක් එක්ක මේ drone එක fly කරනවා නම් ඔයගොල්ලන්ට විනාඩි 12ක් වගේ කාලයක් තමයි මේකේ ෆ්ලයි ටයිම් එක විදිහට ඔයගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී AirPeak S1 drone එක ලංකාවට ආව ගාම අපි CameraLK ආයතනයට ගෙන ආට පස්සේ ඔයගොල්ලන්ට වෙනම in detailed අපි ඔයගොල්ලන්ට review එකක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දන්නවා DJI ආයතනයෙන් නිපදවපු drones වලින් ඉතාමත්ම ප්‍රසිද්ධ drone එකක් තමයි Mavic 2 Pro කියන එක. ඉතින් මේ Mavic 2 කියන series එක release වුණේ 2018 වසරේ. ඉතින් මේ 2018 වසරෙන් පස්සේ මේ Mavic 3 කියන series එක release වෙනවා ගොඩක් දෙනා බලාගෙන හිටියා. ඉතින් ගොඩක් අය අහලා තිබුණා ගිය සතිවල මේක ගැන මොකද news එකක් නැද්ද කියලා Mavic 3 series එක ගැන. ඉතින් අවුරුදු 3කට පස්සේ release වෙන්න යන මේ Mavic 3 series එක ගැන අපිට හම්බලා දෙන rumors වාක්‍ය ඉතින් අපි ඒව ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න තමයි මේ news එක අද අරන් එන්නේ. ඉතින් මේ Mavic 3 එකේ තියෙන ප්‍රධාන room එකක් තමයි මේකේ telephoto camera එක ඔයගොල්ලන්ට භාවිත ගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම මේ telephoto camera එක wide angle camera එකක් විදිහට ඔයගොල්ලන්ට භාවිත කිරීමේ හැකියාව ලැබෙයි කියලා සඳහන් වෙනවා. ඒ අනුව ඒ විදිහට අත්‍යවම සිද්ධ වුණොත් එහෙම Mavic 2 Pro එකයි Mavic 2 Zoom එකයි දෙකේම තිබුණු features එකට combine වෙච්ච Mavic 3 drone එකක් විදිහට වේදිකල් තමයි දැන්ට සඳහන් වෙන්නේ මේ leak කරලා දින rumors එක. ඉතින් මේ Mavic
3 drone එකත් එක්ක තියෙන තවත් එක room එකක් තමයි Mavic 3 Cine කියලා මේක හඳුන්වයි කියලා. ඒ කියන්නේ ගොඩක් දුරට cinematic modes වලින් මේක shoot කරන්න හැකියාව ලැබෙයි කියලා සඳහන් වෙනවා. මේක දැන්ට room එකක් විතරයි. හරියටම මේ දේව සිද්ධ වෙයිද කියලා ඇත්තටම තාම හරි news එකක් නැහැ. ඉතින් දැන්ට අපිට Mavic 3 එක ගැන හම්බලා තියෙන rumors මෙච්චරයි. මේ ඉදිරි සතිවලදී watching episodes වලදී අපිට මේ ගැන news හමුවුත් අපි අනිවාර්යෙන් ඒක ගැන ඕගොල්ලන්ට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සතියට අපේ watching episode එකෙන් අපි ගෙනාපු news මෙච්චරයි. ඔයගොල්ලන්ට නැවත මතක් කරනවා GoPro Hero 10 අලුත්ම action camera එක දැන් ඕගොල්ලන්ට පුළුවන් CameraLK store එකෙන් මිලදී ගන්න. දැන් lockdown වෙන පස්සේ අපේ shop එකත් open කරලා තින්නේ. ඒගොල්ලන්ට ඕගොල්ලන්ට පුළුවන් අපේ shop එකට ඇවිල්ලා මේක purchase කරන්න හිම නැත්නම් අපේ website එකෙන් purchase කරන්න. ඒ වගේම ඉදිරියේදී අපේ තවත් release වෙන්න තියෙන videos ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් මේ සතියට what's new තුලින් ඕගොල්ලන්ට තියෙන news මෙච්චරයි. අපි ලබන සතියේ හම්බෙමු. සුබ දවසක්.